නිවස් ලංකාව YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් එකතු කරගන්නවා. ඉතින් අද අපි අලුත් කතාවක් ඔයාලට කියන්න හදන්නේ. අලුත් කතාවක් කිව්වට මේ දේ ගොඩක් පරණ සිදුවීමක්. ඉතින් අද අපිත් එක්ක මේ කතාවට එකතු වෙලා ඉන්න මල්ලේ මීට කාලයකට ඉහෙතදී මේ නිදන් කතාව ඔයාලා අහලා තියෙනවානේ. ඉතින් මේ නිදන් සම්බන්ධ සිදුවීමකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සිදුවීමට සම්බන්ධ වුණාට පස්සේ මේ මල්ලිගේ ජීවිතයේ ගොඩක් දේවල් එයාට නැති වෙලා තියෙනවා. හැබැයි මේ නිදානෙ නම් මේකලන්ට ගන්න අවස්ථාව ලැබිලා නැහැ. ඉතින් ඒ සම්බන්ධ කතා පුවත අපි ඔයාලට කියන්න තමයි හදන්නේ. ඉතින් මේ මල්ලි අපිත් එක්ක කතා කරපු හැම වෙලාවකම කිව්වේ ජීවිතේ ආය කවදාකවත් මේ වගේ දෙකට නම් සම්බන්ධ වෙන්නේ නැහැ කිව්වා. ඉතින් එයා කියනවා මේ කතාව ඔයාලට කියන්නේ ඔයාලත් මේ වගේ දෙයක් කරන්න ගියොත් පරිස්සම් වෙන්න. ඒ විතරක් නෙමෙයි මේ වගේ දෙයක් කරන්න මෙපා කියලා තමයි මේ මල්ලි කියන්නේ. ඉතින් අපි මේ මල්ලිගෙන් ඒ පිළිබඳ පොඩි විස්තරේ අහමු මොකක්ද කියලා. ඉතින් මල්ලි ඔයා ගැන පොඩ්ඩක් කියමු. මට දැන් වයස අවුරුදු 23ක් වෙනවා. මේ ගමේ තමයි ජීවත් වුනේ. මේ කතාව මේ ගමේ මෙච්ච සිද්ධියක්. දවසක් අපි ශ්‍රී ලංකා ගමේ කට්ටිය එකතු වෙනවානේ. ඔව්. නිවාඩු දවසක අපි කට්ටිය එක ගමේ පිටින් ශ්‍රී ලංකා කරගෙන ඉන්නකොට අපි ශ්‍රී ලංකා කරනකොට එක එක කතා කියනවානේ. ඒ කතා කියනකොට එක්කෙනෙකුට ආවා කොහොම හරි නිදානයක් ගැන වචනයක් ඇල්ලි වෙලා ඕගෙන කතා කරගෙන ඉඳලා ඉතිරිපුණා කට්ටියට අයිඩියා එකක් ආවා. මේ අපේ ගමේ කතාවක් තිබ්බා මේ ගමේ කෙරවලේ කැලේට වෙන්න තියනවා කියලා මේ නිදානය. ඒකයි කතා කතාවක් විතරයි තිබ්බේ. ඊට පස්සේ ඉතින් කට්ටියට ආව අයිඩියා එකක් අපි නිකන් ඔක ගැන පොඩ්ඩක් බලමු ගිහිල්ලා ඉවරලා මොකද්ද තියෙනවද මොනවද තියෙන්නේ කියලා ඉවරලා බලමු කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න ඊට කට්ටිය එක අයිඩියා අරන් ඇවිල්ලා සෙට් එකම කතා කරලා වැඩේට මේ එන්ටර් වුණා. ඉතින් ඕකලංගේ කියන ඉතිරියද අපේ කොහොමත් හිටියා 10ක් 12ක් විතර කට්ටිය හිටියා. යාළු දවසේ ලං කරන දවසේ හිටිය කට්ටිය ඉතින් ඔය කොහොම හොඳ යාළු කට්ටිය හිටියේ. ඊට පස්සේ ඉතින් දැන් අපි දන්නේ නැහැනේ කොහොමද මේක කරන්නේ මොනවද දන්නේ නැහැනේ. ඒ දවස්වල කොහොම හරි ගමේ කට්ටිය දැනගෙන තිබ්බා. ඔය ගමේ අපි හිටිය අංකල්ල කට්ටිය කලින් ඔය නිදාන ගන්න ට්‍රයි කරලා තිබ්බා කියලා. ඊට පස්සේ අපි ඉතින් දැන් දන්නේ නැති හින්දා අපි ගිහින් කරපු වැඩේ ඒ අංකල්ලා ගමේ හන්දිය කඩේ ගාව ඒගොල්ලෝ ඔක්කොම හවසට කතා කර කර ඉන්න සෙට් වෙනවානේ. ඒ ටයිම් එක අල්ලලා ඉවරලා අපි ගිහිල්ලා ඉවරලා ඒගොල්ලෝ පොඩ්ඩක් පැත්ත කරන්න ගහගෙන ගිහිල්ලා ඉවරලා මේ ගැන විස්තරය හෙව්වා. ඒගොල්ලොත් කොහොමද අපි යුවා මෙහෙමයි අපිත් මේක බලන්න ආසයි පොඩ්ඩක් මේ මොකද්ද කියලා තියෙන්නේ අපි ඉතින් ගිහින් බලමුද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ පොඩ්ඩක් අදිමදි කරා වැඩේට. මොකද අර අපිට දෙයක් අපිට අයිඩියාක් තියෙනවනම් තව කෙනෙක්ට හම්බ වෙනවා නේ කැමති නෑනේ අපි. එහෙනම් ඒගොල්ලෝ පොඩ්ඩක් අදිමදි කරා මුලින්. ඊට පස්සේ ආය කතා වෙලා ඒගොල්ලෝ හරි එන අපි වැඩේ කරමු. ඒ කියන්නේ ඒකොල්ලෝ මීට කලින් ඒක මේ මොක හරි කළාද ඒගොල්ලෝ මේක බලලාද? ඔව් ගමේ කතාවක් තිබ්බ ඉස්සර ඕක ඒගොල්ලෝ ගන්න try කරා කියලා ගමේ කට්ටියක් එකතු කරා. ඊට පස්සේ ඉතින් අපි අර ඒගොල්ලන්ගේ වචනෙන් අර අහවලා මෙහෙම මෙයා කියලා ඉවරලා කිව්වට පස්සේ ඉතින් අපි ගිහිල්ලා තමයි කතා කරලා ඒගොල්ලෝ මේක අහගත්තේ. ඇත්තටම ඒගොල්ලෝ ගන්න try කරලා තිබ්බා. ඒගොල්ලන්ගේ කොහොම හරි ඒක ගන්න බැරිලා තිබ්බේ ඒගොල්ලන්ට. මේ ගන්න බැරි වෙලා තියෙන්නේ මේ අපි හැවෝ ඒ ඇයි ඒක ගන්න බැරි වුණේ කියලා ඉවරලා ඒගොල්ලෝ ගියේ වෙලෙ. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වේ මේ අපේ එක්කම හිටිය කට්ටියගේ මේ වැඩක් හින්දා තමයි ගන්න බැරි වුණේ කියලා. ඊට පස්සේ මේ ඒගොල්ලෝ කිව්වා මෙහෙමයි මේ නිදානයක් ගන්න යනකොට කියනවා මේ කරන් නොකළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් කරොත් එහෙම ඒ දේ හරියට සාර්ථක කරගන්න බෑ කියලා. ඊට පස්සේ ඉතින් අපි හැව කොහොමද දැන් ඉස්සෙල්ලාම කොහොමද කරන්නේ මේක කියලා ඉවරලා ඒගොල්ලෝ දන්නවනේ ඒගොල්ලන්ට අද්දකින් තියෙන හින්දා අපි හැව මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ගියා අපි ඉස්සෙල්ලාම අපිත් කරේ මේ කට්ටඩියක් එක්කන් ඇවිල්ලා පෙන්නලා මේ තැන පෙන්නලා එයාගෙන් එයා කියන විදිහට තමයි වැඩේ කරන්න ඕනේ කියලා ඉවරලා. ඊට පස්සේ දැන් අපි එයා එක්කන් ආපු කට්ටඩියව මේ හම්බෙන්න අපි ඊට පස්සේ දැන් මුකුත් දැන් ඒ කියන්නේ මේ ඉස්සෙල්ලා කට්ටිය එක්කන් ආපු කට්ටඩියමද හම්බෙන්න ගියාකෝ? ඔව් එයාව හම්බෙන්න ගියේ يعني කට්ටිය කතා වෙලා ඉවරලා ඊට පස්සේ යන් කියලා ඉවරලා කොහොමත් එදා ඒ අංකල්ලාගේ ඒ කලින් යන් ගන්න ගිහින් කට්ටියකින් කොහොමත් 9ක් 10ක් විතර කට්ටිය හිටියා. ඒ කට්ටිය කතා කරලා ඉවරලා ඒගොල්ලන්ගෙනු 3-4 දෙනෙක් එකතු කරගෙන අපේ කොල්ලෝ 10න් 12න් කට්ටියිනුත්
හතර පස් දෙනක එකගෙන අපි ඇන්හේ ගිය ඒ කට් අඩියාව හම්බෙන්ට එහෙම යාව එකගෙන ඉන්න බලාගෙන කතා කරගෙන ගියේ. ඒත් අපි ඒගොල්ලන් ගෙදෙට කියරවසේ අය ජීවත්වෙලා හිටින ඇතකොට මැරි ලබමන්න ලා අවුරුදු තුනක් හතරක් විතර නවා කියලා තමයි ඒගොල්ලන්ගේ ළමයි කිව්වේ අපිට. ඊපස්සේ ඒගොල්ලෝ ගුව මෙහෙමයි මේ මේ වැද තව එක කට්ටඩියෙක් ඉන්නවා අපේ තාත්තා ගෝලේ. මේ එයා තමයි දැන් පලා දින්න හොඳම එක්කෙනා. පොඩ්ඩක් එයාව ගිහිල්ලා හම්බෙන්නකෝ කියලා කිව්වා. ඊපස්සේ අපි දැන් අපි ගියේ වැඩේ කරගන්නත් ඒක. ඊටපස්සේ අපි ගියා ඒ එයාගේ ගෝලයව හම්බෙන්න බලාගෙන ගියා. එයා හිතේ ඊටපස්සේ එයාට කතා කරලා ඉවරලා අපි මෙහෙම විස්තරේ මෙහෙම නිදානයක් තියෙන අපිට පොඩ්ඩක් ගන්න ආසාව තියෙනවා. අපි කියන්නේ අපි මේ බලනවා මේ අපි කොහොමද මේක වැඩේ කරන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේක මෙහෙම කරන්න බෑ අපි මෙතන ඉඳලා කතා කරලා බෑ ඒක. දෙන්නම ගිහිල්ලා පොඩ්ඩක් බලන්න ඕනේ බලලා තමයි වැඩේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි එහෙම කරපු වැඩේ ඒ කට්ටඩියට හිටිය තව ගෝලිය දෙන්නේ. ඒ දෙන්නවයි කට්ටඩියව එකගෙන කට්ටියක මෙහෙම ආපහු වැන්නේ ගාව අපි ගමු. ඇවිල්ලා ඉවරලා එයාව එක්කන් ඇවිල්ලා මේ ගාමේ කට්ටිය දැන්නව දැනින්න එක්කන් ඇවිල්ලා ඉවරලා අපි මේ ආව නිදානේ තියනවා කිව්ව දැන්ට. දැන්ට ආවට පස්සේ මේ කියන්නේ එන්න තියෙන්නේ ඒ ගමේ කෙරවලටම එන්න ඕනේ තැන බලන්න. සාමාන්‍යයෙන් මේ ගම පටන් ගන්න දේ ඉඳලා කිලෝමීටර් දෙකක් විතර පයින් එන්න ඕනේ. පයින් එනකොට අර අංකල් නම දෙනාගෙන් මේ කෙනෙක්ගේ ගෙයක් තියෙන්නේ කැලේ කිට්ටුවට එන්නමයි. ඒ කියන්නේ ගමේ කෙරවලටම එන්න. මේ ඒ එයාගේ ගීගාව ඉඳලා තව කිලෝමීටරක් විතර තියෙනවා මේ පයින් එන්න. ඊට පස්සේ පොඩ්ඩක් මේ ඒ කතාව පැත්තකින් පොඩ්ඩක් කියලා මං අහන්නේ මේ මොකද්ද මේ මේ නිදානේ තියෙන වටපිටාව? ඒ කියන්නේ රාජ්‍ය කෙනෙක් අයිති එකක් දෙහෙම නැත්නම් පන්සලකට අයිති දෙයක් දවල් හරන්න කිය. නැත්නම් නිකන් කැලෑවක ඔහි ගස් පැල වෙලා ඔය වගේ තියෙන තැනක තිබ්බ දෙයක් දකොල්ල හරන්න කිය. මොනවයි අපේ ගමට දෙපැත්ත ගමල්ලේ මේ තියෙන රජමහල්ියහර දෙකක්. ඒ වුණාට මේක මේ නිදානේ තිබ්බේ හරි මැදරෙන්නේ. කියන්නේ ඒ මිනිස්සු වාසය කරන තැන කොහෙවත් නෙමෙයි තිබ්බේ, කැලේ තිබ්බේ. කැලේ මේ ඇලක් අයින තමයි තිබ්බේ. කියන්නේ ඇල පාරක් අයින ගල් දෙවුක්කාවක් ඇතුළට එන්න තමයි ඒක හදලා තිබ්බේ. ඊට පස්සේ දැන් අපි අර ඒ ඇලට එන්නේ බෑ. අර අංකල් ගේගාවට ඇවිල්ලා එයා ඒ ගේන්න ඕනි කිව්ව බඩු ටීවුත් අරගෙන එහෙම මේ ඉදළු එහෙම අපි ගහේ වෙලේ ගන්න පුළුවන් ටික අරගෙන අපි ආවා. ඇවිල්ලා ඉවරලා ඊට පස්සේ අංකල් ගේන් ඒ ටික දීලා ඉවරලා අපි අර කැලේ ටිකේ ආවා. ඒ ටිකක් පහු වෙලා එනකොට තනි කර ගන්න කැලේ තියෙන්නේ. ඒ කැලේ දිගේ ඇවිල්ලා ඉවරලා ඒ කැලේ දිගේ ඊට හස්සිය විතර ආවට පස්සේ ඇලට බහින්න තියෙන්නේ. ඇලට බහැල්ලා ඉවරලා එන්න තියෙන්නේ. ඇල දිගේ ආවට පස්සේ තියෙනවා ලොකු ගලක්. ඒ ගල මුලම තමයි අර මේ කැලේ වගේ තියෙන ටිකක් තියෙනවා. එතන තමයි තියෙනවා කියන දැන. ඒ කියන්නේ අපි ඒ ගැන දැනගෙන හිටියේ නෑ. අර කලින් හිටිය අංකල්ලා ඒගොල්ලෝ තමයි අර පොඩ්ඩක් ඒගොල්ලන්ට අර මතකෙ තිබිලා ඉවරලා මේ ඒ තැනට ආවේ අපි හොයාගෙන. ඒගොල්ලන් මේ ඔය නිදානේ ගන්න අර හත්යි කරලා තිබ්බේ මේ ළඟ පාතක දිනේ මේ මීට අවුරුදු 12කට 13කට විතර කලින්. අපි මේ මේ වෙන සිද්ධිය මම මේ කියන සිද්ධියක් දැන් වෙලා අවුරුද්දක් ඉඳ වෙනවා. මේ අරගොල්ලෝ කොහොම හරි නිදානේ ගන්න try කරලා තිබ්බේ අවුරුදු 13 විතර වෙනවා කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඊට පස්සේ අපි දැන් අර කතාවට යමු. මේ කට්ටඩිය ගිහින් ඉන්නවා තුන් දෙනා එක්කගෙන ඇවිල්ලා එතන පෙන්නවා. ඊට පස්සේ ඒ එතන ඒගෙන සාමාන්‍ය නිදාන් තියෙන තැන් වල යම්කිසි සලකුණක් තියලා තියෙනවා. ඒ කලින් නිදාන් තියලා තියෙන කට්ටිය. ඔව් අනිවාර්යයි. සලකුණු එක එක විදිහ සලකුණු තියෙනවා. ඔව් එතන ඒ කියන්නේ තියෙනවා ඇත්තඩි කියලා එක එක සත්තුන්ගේ සලකුණු තියලා තියෙනවා. සත්තුන්ගේ මූණවල් හදලා තියෙනවා. එහෙම තියෙනවා. අපි ඒ ගිය දැන තිබ්බේ නිකන් කොටියෙක්ගේ වගේ මුණක් වගේ මේ කොටියෙක් වගේ සිංහෙක් වගේ ඒක ඒ සමාන රූපයක් තිබ්බ. මේ රූපයක් තමයි ගලේ කොටලා තිබ්බේ. ඊට පහලින් තිබ්බ ඊතලයක් වගේ ගහලා ඉවරලා ඒ ඊතලේ ගහලා තිබ්බත් තමයි අරගොල්ලෝ කලින් මේ සුද්ධ කරා කියලා කිව්වේ. ඊට පස්සේ එතන දැන් කැලේ වැවිලා මේ මඩ තිරලා එහෙම තිබ්බේ. ඊට පස්සේ අපි අර කැලේ පොඩ්ඩක් එහෙම කපලා ඉවරලා අරගොල්ලන්ට ඕනි බලන්න ඕනි විදිහට හදලා දීලා ඉවරලා ඒගොල්ලෝ කිව්වා මෙහෙමයි මේ මම හැවුවේ වෙලේ මේ කට්ටඩි මහත්තයා මෙහෙමයි දැන් ඔයකට සාමාන්‍යයෙන් කතාවක් තියෙනවා නිදන් වල එක එක බිලි දෙන්න ඕනි කියලා ඉවරලා මෙහෙමයි එහෙම දෙයක් මේකට කරන්න වෙයිද එහෙම කියලා එයා කිව්වා මේ අපි ගොඩක් අර අපි ආතල් එක නිකන් කොල්ලෝ කට්ටිය කරන්න හැදී ඔය සාමාන්‍යයෙන් සතෙක් මරන්න උනත් ගොඩක් කට්ටිය කැමති නැන්නේ මේ එහෙම මරන්න.
ඉන්න පොඩ්ඩක් අර අපි හිතේ තිබ්බ චකිතේට ඇහුව අපි ඉතින් මේ මෙහෙමයි බිල්ලක් දෙන්න වේද මේකට මෙහෙම කතා අපි අහලා දිනවා නිදන් සාමාන්‍යයෙන් බිල් දෙනවනේ එහෙම කියන. ඊට පස්සේ එයා කිව්වා මේ මේ කියන විදිහට නම් මේකට නම් බිල්ලක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මේ කියන කලමනා ටික මේ කරලා දෙන්න කියලා එයා පොලයක් ගෙනවා. ඒ පොලේ ලියලා දුන්නා මේ ඕන් ටික මේ එන්නේ කි. ඉතින් මං අහන ප්‍රශ්නේ බිල්ලක් දෙන්න තිබ්බන ඔයාලා කරනවාද? ඉල්ලක් කියන්නේ අපි එහෙම කැමැත්තක් තිබෙන ඉලි වර්ග ගොඩක් තියෙනවා. සත්තු දෙන්න පුළුවන්, මිනිස්සු දෙන්න පුළුවන්, ඔය වගේ එක එක තියෙනවා. අපි අහලා තියෙන විදිහට තියෙනවා ඔය සත්තු ඉලි දෙනවා, එක් කණි ආයෝ ඉලි දෙනවා කියනවා. එතකොට නොඉඳුල් පිරිමි ළමයි ඉලි දෙනවා කියලා හැම හැම කතා දෙනවා. අපි අපිට ඒ තිබ්බ ජගිතේ එක තමයි අපි එදා ඇහුවේ මේ බිල්ලක් දෙන්නේ කියලා. ඒ කට්ටඩිය කිව්වා එහෙම ඕනේ නැහැ, එහෙම ප්‍රශ්නයක් නැහැ, මෙතන හැම දෙයක් කරන්න ඕනේ නැහැ කියලා කරලා. ඊට පස්සේ අපිට අර එයා කිව්වා මේව පූජාවට අවශ්‍ය වෙන මෙතන බඩු ටිකක්, ටික බඩු ටික ගෙනහැලා තියන්න කියලා අපිට ලියලා දුන්නා කොලේ එක. නෑ මං අහන්නේ මේ ඔයාලා ඒ එහෙම මේ දෙන්න තිබ්බනම් ඒ වැඩේ කරනවද කියලා. ඇත්තටම කිව්වොත් අපිට එහෙම බිල්ලක් දෙන්න මේකක් තිබ්බේ නැහැ. අපිට උවමනාවක් තිබුණා, අපි කැමැත්තක් තිබ්බේ නැහැ බිල්ලක් දෙන්න තරම් කැමැත්තක් තිබ්බේ නැහැ. අපි නනම් කරන්නේ නැහැ කියලාද කියන්නේ? ඔව් එහෙම කරන්න අදහසක් තිබ්බේ නැහැ අපි. මේ අපි අර එහෙම නැහැ කිව්ව හින්දා තමයි ගොඩක්ම මේක තිබ්බේ. මොකද අර අපි ආතල් එකට වගේ කරන්න ගිය වැඩක් හින්දා අපි වැඩිය මේ ඒ ගැන සැලකිලිමත් වෙන්නේ. මොකද නිදාණයක් දිනවා කියන්නේ තව ජීවිතයක් නැති කරන සෝරි මේ මොකද ඉල්ලක් දෙනවා කියන්නේ තව ජීවිතයක් නැති කරනවා කියන එක. අපි සාමාන්‍යයෙන් එහෙම ජීවිතයක් නැති කරලා එහෙම දෙයක් කරන්න අදහසින් නෙමෙයි මේක කරේ. නිකන් අර නිකන් අපේ අත්දැකීමක් ගන්න ඒ වගේ දෙයකින් අපි ඒක කරේ. ඒ හින්දා අපි වැඩිය මේ ඒ ගැන සැලකින් මේ අපිට උවමනාවක් තිබ්බේ නැහැ ඉල්ලක් දෙන්න. ඊට පස්සේ ඉතින් ඔන්න දැන් එහෙම ඒ බඩු ටික ලියලා දීලා ඉවරලා අපිට කොහොමවත් කට්ටඩි මහත්තයා කිව්වා මේ තව සති දෙකම ආර විතර දිනයක් කිව්වා. ඒ කියන්නේ අර ඒක තියෙනවනේ දවස් එකේ ඔය කෙම්මුර දවස් කියලා එක එක දවස් තියෙනවනේ. ඒ දවස් මාගේ ඇරලා අර දවසක් මේ ගල් ඉවරලා අපිට කිව්වා මේ මේ දිනේ වැඩේ කරමු මේ කියලා ඉවරලා. ඊට පස්සේ ආපහු අපි එන ගමන් කිව්වා මේ ඔයගොල්ලන්ට මෙහෙමයි ඔය දේ කරනවා නම් මේ නොකල යුතු දේවල් ටිකක් තියෙනවා, ඒ දේවල් කරන්න බෑ. ඒ දේවල් කරොත් එහෙම මේ ඔයගොල්ලන්ට කවදා මේ ගන්න හම්බෙන්නේ නැහැ. මේ ගන්න පුළුවන් වුණොත් හොඳයි, නැත්නම් බැරි වුණොත් ඔයගොල්ලන්ට ගම් හතකට එක්ක නැත්නම් පරම්පරා හත් අටකට යනකම් ඔයගොල්ලන් මේකේ සාපයක් වගේ වෙනවා කියලා ඉවරලා. ඒ කියන්නේ කරන කිසි දෙයක් සාර්ථක වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඇත්තටම තියෙනවා කෙල වෙනවා, කෙල වෙලා යනවා වගේ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මේ අපි හැම මොනවාද මේ කරන්න හොඳ නැති දේවල් කියලා ඊට පස්සේ කිව්වා. මේ මස් වගේ මස් වගේ දේවල් ගැන කරවල එක එක ජාති තියෙනවානේ, ඒව කන්න ඕනේ නැහැ කිව්වා. ඉතින් සතියක්කට කලින් වගේ ඉඳලා ඒව කන ගුණ එක නවත්තන්න කිව්වා. එතකොට තියෙන ඔය මත්පැන් වගේ දේවල් ගන්න ඒවා නවත්තන්න කිව්වා. ඊට පස්සේ හරි අපි අවුලන්නේ කියලා ඔක්කොම දැන් ආයේ පාර තුන් පාරක් විතර කට්ටියක කතා වෙලා ඕකේ වෙලා ඊට පස්සේ අපි එදා කට්ටියකින් ඉස්සෙල්ලා ගිහින් ඉවරලා කොහොමාරි කතා වෙලා ඔක්කොම වෙලා අර සතියකම අරගෙන විතර කට්ටිය ගානට සෙප්නාර අංකල්ලා ගෙදරට අවස පහමාර ආයෙත් එනවා. ඊට පස්සේ එදා පහමාර අපි එන වෙලාවටම මේ කට්ටඩි ගත්තාවා. එයා එනකොට ඔහමත් හත ඉතුරුණා. මොකද එයා බස් එක ආවේ ඉන්නදී හැරෙන්න පොඩ්ඩක් පරක් වුණා. අපි කට්ටිය කොහොමත් හිටියා ඔක්කොම කට්ටිය යන්න 20ක් 22ක් ඉදිරිය හිටියා කට්ටියම. ඒ කට්ටියත් එක්ක ඊට පස්සේ අපි කතා වෙලා පන්දන් 10ක් විතර හදාගත්තා. මොකද මේ ටෝච් වලින් යන්න බෑනේ කැලෙක්. ඒ කියන්නේ ගමේ ටෝච් එළිය ඇතර වදිනකොට පේනවා කාටවත් මේ මොකක් හරි දෙයක් වෙනවා කියලා ඉවරලා. මොකද අපි අර හොරින් කරපු දෙයන්නේ ඒක. ඒක පොලිසිය කට්ටියනවට කැමති නෑ. අපි මොකද හිර කූඩු වල යන්න කැමති නෑ. ඒකම අපි ගෙවල් වලට හොරෙන්න යාවි. ගෙවල් වලට කවුරුත් කියලා නෙමෙයි ආවේ. යාළුවෙක් ගෙවදරේ යනවා කියලා ඉවරලා බොරුවක් කියලා තමයි අපි ආවේ ගෙවල් වලට. ඉතින් අපි එහෙම පන්දන් එළිය වැඩි ලොකු දුර ඈතකට විහිදෙන්නේ නැති හින්දා අපි තීරණය කරේ මේ පන්දන් 10ක් විතර හදාගෙන යන්න කියලා. ඊට පස්සේ අපි පන්දන් ටිකක් පත්තු කරගෙන එමින්ට අපි වැඩේට ආවා. මේ ඇවිල්ලා අර මීටර 800ක් විතර එන්න බෑ. මීටර 800 කැලේ මැදින් ඇවිල්ලා පරිස්සමට අපි ඇලදිගේ ඊට පස්සේ ඇලට වැහලා ඉවරලා ඇලදිගේ ආවා.
එතකොට දැන් පන්දන් 10ක් කියන්නේ මල්ලේ මේ පොඩි එළියක් නෙමෙයි. සාමාන්‍ය තනි පන්දම්කට වඩා පන්දන් 10ක් කියන්නේ ලොකු එළිය. ඒ කියන්නේ ලයිට් එකක් අරන් යනවා වගේ සාමාන්‍යයෙන් විශාල එළියක් එනවා. ඉතින් බය හිතුන්නේ නැද්ද එහෙම දෙයක් කරන්න? ඇත්තටම බය හිතුණා. පන්තිම ඒ කියන්නේ අර හිතේ පොඩි අර පියස්මක් තියෙනවා. ඉතින් අර ඒක මොකද හොරාටමනේ කරේ ඒක. ඒකම එතන ගොඩක් කට්ටිය දැනගෙන තිබ්බේ නෑ එතන එහෙම දෙයක් තියෙනවා කියලා. මොකද එහෙම ඒ සලකුණ වුණත් එතන පැහැදිලිව පේන්න තිබ්බ දෙයක් නෙමෙයි. මොකද අර ඒ ගැන දන්න එක්කෙනින්ම තමයි ඒක එහෙම සලකුණක් කියලා හිතාගන්න පුළුවන්. මොකද නැත්නම් අපි වුණත් ඔය ගල්වල ඉරිත් පාරවල් තියෙනවා ඒව දකින්නවනේ. ඒ වගේ දෙයක් තමයි ඒකත්. ඒක ඒ දේ දන්න එක්කෙනා ඒක දන්න එහෙම දෙයක් කියලා. ඊට පස්සේ ඉතින් මේ අපි පන්දන් 10ම අරන් ගියාට අපි පන්දන් 10ම පත්තු කරගෙන ගියෙත් නෑ. මොකද අර අපිට අවශ්‍ය වුණොත් එහෙම සාමාන්‍යයෙන් තෙල් ඉවර වෙනවා පන්දන් වල. මේ භූමිකල් දාලා පන්දන් හදන් ගියේ. ඒව ඉවරනොත් කියලා ඉවරලා අපි කොහොමවත් පන්දන් 5ක් 6ක් විතර තමයි පත්තු කරන් ගියේ. මොකද එළියත් වැඩි ඈතරත් පේන්න මේක දින වැඩි. ඒ හින්දා ඒකත් එක්ක අපි පන්දන් 10ක් විතර තමයි අරන් ගියේ. අරන් ගිහිල්ලා කොහොම හරි අපි අර වාතය සුද්ධ කරපු ටික අයින් කරලා ඉවරලා පොඩ්ඩක් මේ පැහැදිලි ටික හදලා ඉවරලා අපි කොහොම අරන් ගිය පන්දන් දෙකේ පන්දන් ටිකෙන් දෙකක් ගහගත්ත වටින්. මොකද වලහාරනකොට පැහැදිලිව පේන්නේ නැහැ වල. ඒ හින්දා ඊට පස්සේ මේ අපි කරපු වැඩේ පටන් ගත්ත සුද්ධ කළේ ටික පස් ටික අයින් කරන්න. ඒකේ තිබ්බ රොම්මඩ වගේ තිබ්බ අර කලින් අර අං කරලා සුද්ධ කළා ඉවරලා ඒකේ මඩ රොම්මඩ වගේ හැදිලා එහෙම තිබ්බේ. කොහොමත් ඒ රොම්මඩ තිබ්බ තට්ටුව අඩි 5ක් කියලා. ඒ ටික සුද්ධ කළා ඉවරලා මම සුද්ධ කරේ මුලින්. සුද්ධ කළා ඉවරලා මම ඒ ටික අයින් කළා ඉවරලා ඒ ටික අයින් කරා වශයෙන් නිකන් සතු පස් තට්ටුව වගේ එකක් නිකන් ලේ පාට වගේ එකක් අම්මු. ඊට පස්සේ මේ ඒ ටික මම ඒ ටික අම්මුණාට පස්සේ පොඩ්ඩක් නිකන් ලේ පාට වගේ බයත් තිබුණා. මේ මං කිව්වා මේ පොඩ්ඩක් මහන්සි තව කවුරු හරි ගන්නද කියලා. ඉවරලා පොඩ්ඩක් උඩට ආවා. උඩට ඇවිල්ලා ඉවරලා දෙන්න කට්ටිය දැන් වටේලා බලන් ඉන්න පල්ලෙහි දෙන්න තින්නේ කොච්චුත් බලනවා. මොකද කියන්න බෑනේ බය තියෙනවනේ. තුන් දෙනෙක් ඉදර කොහම හරි ඔත්තු බලන්න වටේ හිටියා. අපි අනික කට්ටිය වලේ වැඩේ කරගෙන ඉන්න කලින් මේ ඒකට අවශ්‍ය පූජා හැම මොකක් කරේ නැද්ද? සාමාන්‍ය නිදානයක් ගන්නකොට මං ආලා තියෙන විදිහට මට කියන්න බැරුණා. මට කියන්න බැරුණා ඒක. අපි එතෙන්ට ගිහිල්ලි වෙලා සුද්ධ කළා පූජාවක්. ඒ කියන්නේ කට්ටඩිය කරා, සයවාගයක් ඉවර පූජාවක් කරා. පූජාව කරලා අර කන්නලා පූජා කළේ ඉවරලා එන අපි ඒක දන්නේ මොනවද කියලා එයා ඒ කරන්න ඕන ටික කරා. කරාට පස්සේ මේ අර ආරක්ෂාවක් දාලා අපේ මේ අර එන්න කලින් එයා අපි අර කලින් ඉස්සෙල්ලම ආපු දවසේ අපිට මතුරුල ඉවරලා ඔයගලගේ අර ආරක්ෂාවක් දාන්න ඕනි කියලා ඉවරලා අපිට අර මතුරුල දුන්නා පෙන් වගේ. ඒක අපේ يعني මෙහෙ හිටියනේ 20ක් විතර. ඒක එක්කෙනාගේ ඒ පොඩි කුප්පි වලට දාලා ඉවරලා ගෙවල් වලට මේ ගිහිල්ලා ගෙදර දොර කොඩින් යට කරන්න කියලා තමයි අපිට දුන්නේ. අපි ඉතින් මේ විදිහට කරා. ඊට පස්සේ එදත් ඇවිල්ලා ඉවරලා අර එහෙම මේ මතුරවලා ඒ ටික කරලා පන් ලව්වක් වගේ කරලා ඉවරලා පැය භාගයක් විතර කරා. එහෙම කළා තමයි අපි වලහාරන්න පටන් ගත්තේ. ඊට පස්සේ මේ ඒ පූජා ඒ ටික කරලා අපි ඒ වලහාරලා මම අර උඩට ආවට පස්සේ අර ඊට පස්සේ අංකල් කෙනෙක් තමයි මේ වල හාරන්න ගත්තේ. අය අංකල් ටිකක් වෙලා හාරන් යනකොට එක පාට නිකන් අර දැන් පන්දමක ඉන්න දැල්ල එක පාට ලොකුවට ඇවිල්ලි කරලා අර අංකල් කෙස් ගස් ටික ඇවිදින්න ගත්තා. එක පාට අපි උඩ හිටියේ එතකොට එහෙමම ටක් ගාලා එතන හිටියේ දෙන්නේ අරන් ඇලෙන් අරන් වතුර අරන් ගහගෙන ගහගෙන ගියා. ඊට පස්සේ මේ ඔළුව ගිනි ගන්න එක නිමුණා. ඒ කියන්නේ කෙස් ගස් ටික ඇවිල්ලා ගියේ ඒ දෙක නිමුණා. ඊට පස්සේ මේ එයා මේ බය වෙලා උඩ රවටක් ගාලා. එතකොටම කට්ටඩිය වල බලන් හිටියා තමයි බලන් ඔක්කොම ටික හරියට වෙනවා කියලා. මොකද ඒක නූලත් ඇති වෙනස් වුණොත් මේ මිස් වුණොත් එහෙම කොහොම ජීවිත ඉවරයිනේ. ඒ හින්දා මේ එයා මේ බලන් හිටියේ එයා උඩට ආවම බැනගෙන ගියා අර වලේ හිටියේ කිනාර. මේ ඒ බැන්න පාරට අරයන් නිකන් එකපාරට බය වෙලා එයා හොඳටම බය වෙලා හිටියේ. අස් දෙකේම ලොකු වෙලා තිබ්බේ. මේ ආවම ට්‍රක් ගාලිය පන්දමක අපේ අර අතයල්ලා හිටිය කට්ටිය අතේ තිබ්බ පන්දම උදුරගෙන එයා අඩාගෙන දිව්වා. අපි ඔක්කොම බය වෙලා හිතා ගන්නවා මොකද්ද උනේ කියලා. ඊට පස්සේ මේ මං යවෝ මේ මන් ට්‍රක් ගාව එයි දන්නේ නැහැ දිව්වේ.
මොකක් උනත් දැන්න කියල්ලා තවක් අදග ඇඩු වරන් ඇන්න ගොඩක් බලන්න මොකක් දන්න න කිලිවල තෝට කට්ටඩිය අපිට බැන්න මේ වැඩේ කරන්නන්න වැඩි ඉවර කරපන් කොහ යන්න කිලිවෙරලා බැන්න ඉට පස්සේ දැන් අපි ඔක්කො හොඳරම් බයලා පීන් දාඩි දාලහිකි බයින් බයින් ඉට පස්සේ ආය තම කොල්ලෙක් වලට බැහැලි කරලා අරන්න ගත්තා. ඉට පස්සේ කොහොමත් එතන අර රතු පස් වගේ තක්ව තිබ අඩි හතරක් කිර ටික අයින් කරලි වෙල්ලා ටි හාරල ඉවරුණට වස්සේ පෑදුනේ කොම් කීට්ටගේ තක්ටුව ඒ තක්ටුව එහෙන හයිය අපි දැන විධාන ගවලට දන කොම් කිත්තිීම ඒවගේ ඊට වැඩිය මාරම හයිය ඒ හාරන් එන අමාරුයි අපි ට ඒ තත්ත්ව හම්බෙනකොට කොහොමත් එක හමාට දෙකට ඉතර ඇති ඒ හම්මුණට වස අපි දැන් කොමමාර ටිකටික කෑල්ල කෑල කනකඩ කොමර අයින් කල්ලා කට් අඩියකුව සාමාන්‍යෙන් ඔය වගේ තට්ටුවක් අඩි දෙයක් විතර ගණකමයි කියලා කොහම කට් අඩියකුව ඔය වගේ තට්ටුව සාමාන්‍යයෙන් ගණකම තට්ටුවක් අඩි දෙයක් විතර දෙනවා කියලා ඉවරලා අපි මේ ඊටවස එමින් ටැමින්න කට්ටියක මාරුවෙන් මාරුවට හැදුවා මේ හාරනකොට එකපාරට මොකද භාගයක් විතර හාරනකොට නිකන් නයි තින්න සද්දයක් ආවා එන්න එන්න දැන් වැඩි වෙනවා වලේ හිටියේ කොල්ලේ ඒක පාට ඔක්කොමටි අතර දල්ලද උඩටාව බයමචන් නයිස් ලද්ද හෙනවා මේ නයි යනාවගේ හෙනවා කිලිවෙරලා ඌටටාව පිටත් ඇහෙනවා නයි සද්ද මේ කට්ටඩිය තකොට බැන්න උඹලා මොක හරි දෙයක් වැරැද්දයක් කරලා තියනද කිලිවෙරලා අපි කවුරුවත් එහෙම කරලා තිබෙනෑ අපි දැනුවත් ඊට පස්සේ මේ අපි හෙම දෙයක් කරේ නෑ කියලා කිව්වා ඊට පස්සේ කට්ටඩිය ඊට පස්සේ ආය මොනහරි දෙයක් කටින් ජප කරාගෙන කරා විනාඩි පහක් විතර ඉවරලා මේ වැලි ටික අරන් ඉවරලා වටේට යහු ඊට පස්සේ ආය පොඩ්ඩක් සද්ද අඩු වුණා මේ එතන වෙලා මේ අපි කිව්ව කට්ටඩිය මේ අපි මෙහෙම දෙයක් අපි දැන් ඔය කරනවා කියලා කරලා කොහොමහරි කටින් ගොඩින් අපේ ගමේ තම කට්ටිය හිටිය පවුලක් මේ ඒගොල්ලෝ කීකි හිටියේ අපේ ළමයින්ට තමයි නිදානේ උරුම වෙලා තියෙන්නේ මෙහෙම කීකි ඊට පස්සේ කොහොමහරි අපි අර ඒ දේ ඒක ගන්න යනවා කියලා දැන් ආරංචිලා කොහෙන් කොහෙන් හරි ඒ පවුලේ වැඩිහිටියට කරලා තියෙන එකතු වෙලා තව කට්ටඩියක් අල්ලගෙන ඒකට මොනවද ගන්න බැරි වෙන්න මොන මොක හරි දෙයක් කළා ඒකේ මේකත් එක්කත් එක්ක තමයි මේ කොහොමහරි අර නයි කෑ ගන්නවා වගේ අර ඒක ගන්න බැරි වෙන්න බය කරන් අපිට මේවා කරලා තියෙනවා ඊට පස්සේ මේ බල වයෙන්ඩවා මේ මං හරි දැන් ඔක්කොම කරලා දෙන්න කියලා ඊට පස්සේ දැන් පොඩ්ඩක් බයයි දැන් මොකද ජීවිතේට තියෙන ජීවිතේට තියෙන ආසාවත් එක්ක දැන් අර අපි ඒ ආතල් එකට ගියාට දැන් කොච්චරුණත් කට්ටිය හිටියත් දැන් බයයි ඊට පස්සේ ආය මේ අංකල් කෙනෙක් කිව්ව ආය බැහැලි කරලා වල අර හයිය තට්ටු කඩන්න ගත්තා කොහොම හරි දැන් ඒක හාරගෙන යනකොට වට දැන් මිනිස්සු ඇවිදින සද්දේනවා වටින් ඒත් බැලුවා දැන් එකපාරට සද්ද වෙනවනේ අපි බැලුවා මේ ගමේ මිනිස්සුත් ඇවිල්ලා දන්නේ මේ කිරියොලු ඇලින් අර දැන් අපි සාමාන්‍ය ඇලගෙන යනකොට වතුර සද්දේ ඔය වතුර නිකන් තැලෙනා වගේ සද්දේ මේ සද්ද ඇහෙනවා එහෙන් බැලුවහන් කවුව ඇත්තෙත් නෑ ඊට පස්සේ කට්ටඩිය කිව්වා මේ මොකක් හරි දෙයක් කරලා තියෙනවා මට දැනෙන්නේ නම් එහෙමයි කියලා ඉවරලා දැන් අපි ඒ කතා වුණා දැන් ඔය නිධානයක් ගන්නකොට සාමාන්‍යයෙන් ටිකක් වෙලා නවත්තලා ආයේ පැය තුන හතරක් ගිහින් හැම ගත්තොත් එහෙම ඒ නිධානයට ආරක්ෂාවට ඉන්න ඕනේ බහිරව කියලා ඒ අංකල් එනකන් ඉන්න බෑනේ අපි ඊට පස්සේ මේ තග්ගල කට්ටියක බඩු ටිකක් අරගෙන ඉවරලා වැස පොඩ්ඩක් අඩු වුණා අපි එහෙම ආවෝ එන්න පටන් ගත්තා අපි නිධාන දින් තැන්ට වැඩ ටික පටන් ගන්න ඊට පස්සේ අංකල් ඒ ගෙදර දොරවල් ටික වහලා ඉවරලා දුළු එහෙම ඒ ගන්න ඕනේ බඩු ටිකක් අරගෙන ඉවරලා අපි ටිකක් දුර එනකොට අර අංකල් අති දාගෙන දුවගෙන ආවා අපි ඒත් ඇහුවා ඇයි අංකල් පරක් මට නිින්ද ගියා මේ මහන්සියට එක උදේ මහන්සියට එක ගිල ඉවරලා එහෙම කිව්වා ඉතින් මිනිසුන්ට නිින්ද යනවනේ අපි ඉතින් එච්චර ගණන් ගත්තේ නැහැ අපි ආවා ඊට පස්සේ එකගෙන දැන් කට්ටිය ඉස්සේ දෙක හිටියා කට්ටිය එක්කම ආවා ආවා අපි ටිකක් දුර එනකොට එකවාට දැන් අර ඔය කැලවලින් මිනිස්සු ඇවිදින කැලේ පීරගෙන මිනිස්සු ඇවිදින සද්දේ එකපාරට එහෙම මේ මිනිස්සු දහ දෙනෙක් විතර එක දිගට දුවගෙන දුවගෙන යනවා වගේ ඇහෙනවා දැන් දෙපැත්තේ අපි එකපාරට දැන් මගේ අතේ එක පන්දම තිබ්බ ඔහොම අල්ලලා බැලුවා කවුරුවත් පේන්න හිටියේ නෑ ඊට පස්සේ අපි කට්ටිය කට්ටඩියාගේ මූණ දිහා බැලුවා
කට්ටඩිය මේ ඇහුව උඹල කවුරුවත් මේ මං කරන්න එපා කියපු දේවල් මොනවක් කළා නෑ නේද කියලා. ඊපස්සේ අපි කවුරු එහෙම කරලා තිබ්බේ නැති හින්දා ඌව නෑ කට්ටඩිය මේ මේ කට්ටඩි මහත්තයා එහෙම මුකුත් කරේ නෑ කියලා. කට්ටඩියට ඒ දැන් සැකයි. උඹලා ඇත්තේ ගිහලා එහෙම මුකුත් කරලා නෑ ආවේ නෑ නේද කියලා ඌව. ඊපස්සේ අපි මුකුත් කරේ නැති හින්දා නෑ කිව්වා. ඊට පස්සේ මේ හරි වෙන යමක් කියලා එයා මොන හරි මතුරු මතුරු ගියා. මොකද අර ඒක ආරක්ෂාව ගොඩක් වටිනවා වැදගත්නේ. එහෙනම් මේ එයා අපව මොන හරි මන්තරයක් මුජප කර කර ගියා. දැන් අපි යනවා මේ දැන් කොහොමවත් ඊට කලින් දවසේ සිද්ධියත් එක්කයි මේ බය වෙලා ගොඩක් කට්ටි හිටියේ. ඒ කියන්නේ අපේ කොල්ලෝ ඒක එහෙම අත්දැකීමක් නැහැනේ. වයසේ කට්ටි දෙච්චර ගානක් තිබ්බේ නැහැ ඒක. අර කොල්ලෝ ටික පොඩ්ඩක් හොඳටම බය වෙලා හිටියේ. ඊපස්සේ අපි අර ඇලට බහින් ටිකට කිට්ටු වෙනකොට ආයේ මේ අර කලින් දවසේ වුණා වගේ මේ නයි ඉන්න සද්ද එනවා. ඊට පස්සේ දැන් හිතා ගන්න බෑ කට්ටඩියටත් මොකද උනේ කියලා. මේ දැන් කට්ටඩියට ආයෙත් සැකයි. මේ අපිට අර ඇයි අර කලින් දැන් කලින් අපිට අර බන්ධනය කලින් කඩ වෙන කට්ටඩිය ගහලා අර ගමේ අයිති අපිට අයිති කීකී හිටිය කට්ටියගේ ඒ බන්ද මේ කරපු මේකත් බන්ධනය කරලානේ තිබ්බේ. එහෙනම් දැන් වෙන සැකයි මේ කට්ටඩියට මොකද්ද මේ කියලා. ඊට පස්සේ ආය කට්ටඩිය හෙව්වා උඹලා මං කරන්න එපා කියපු දේවල් මොනවා හරි කරාද කියලා. ඊට පස්සේ අපි කට්ටියගෙන් මොන දේවල් බැලුවා කවුරුවත් එහෙම කරපු ඉරියව්වක් පෙවුන්නේ නැහැ. ඊට පස්සේ මේ කට්ටියම කිව්ව නැහැ කියලා. ඊට පස්සේ එහෙනම් යමල්ලා ඉලිවෙරලා දැන් අබවාව. දැන් එතකොට අපිට තිබ්බේ කොහොමත් අර ඇලදිගේ දැන් අපි එනවා. ඇවිල්ලිවෙරලා අපි කොහොමත් ඒ ටිකට එනකොට දැන් අර හෙමින් හෙමින් ආය අර සද්දවත් දැහුණ ටික එක අපි හෙමින්ට ආවේ. කොහොමත් එදා පොඩ්ඩක් පරක්කු නැතෙන් දෙනකොට 12ටම කිට්ටුයි අපි වලගාට එනකොට ආය පාදලිවෙරලා වලේ කොහොමත් වල පිරෙනම ආය වතුරු පිරලා තිබ්බේ. ඊට පස්සේ අපි පැය භාගයක් විතර වතුර ටික අස් කරලා ආය අර අයිය ටිකේ භාගයක් පිරෙන දා තිබ්බේ ඒ ටික කඩන්න ගත්තා. ඔටිය ටික ටික කඩලා ඉවරනකොට අර පරක් වෙලා ආපු අංකල් ඉති. එයා එකපාරට මේ නිකන් අමුතු උනා එකපාරට මෙන්න. ඒ කියන්නේ එයා වාඩි වෙලා පැත්තක හිටියේ විත කකා හිටියේ. මෙහෙර එකවර්ණියන් කවුනාද කියලා හිතා ගන්න බෑ. මේ නිකන් අමුතු වෙන්න ගත්තා නිකන්. මූණ නිකන් අමුතු වෙනස් වෙලා ඇස් දෙක ටික ලොකු වෙලා වගේ මේ හිතා ගන්න වරනවා අපි ඒකට. මේ කවුරුවත් දැක්කෙත් නෑ ඌ. ඊට පස්සේ කොල්ලෙක් මට තට්ටු කරලා කිව්වා මචං පොඩ්ඩක් අර බලහංගෝ කියලා ඉවරලා. කොපාර නිකන් අර ඇස් නිකන් ගෙම්බෙදි වගේ ලොකු වෙලා වගේ වුණා. ඊට පස්සේ දැන් මම අපි දෙන්න අනිත් කට්ටිය බය වෙන හින්දා කට්ටඩියට ගින් ෂේප් එකේ මේ පෙන් ඇඟිල්ලෙන් මෙහෙම ඩික් කරලා ගියා පොඩ්ඩක් බලන්න කියලා. ඊට පස්සේ කට්ටඩිය එකපාරට මේ අත්තක් කඩලා ඉවරලා මේ අත්තට මොකද්ද කියලා ඉවරලා එකපාරට ගැහුවා මේ ඒ අංකල්ගේ ඔළුවට. තෝ පලයන් යන පලාද එන්න බා කියලා ඉවරලා මේ ගැහුවා. එයා නිකන් මේ අර කලින් වුණා වගේම මේ ආව පාර දිගේ දුවගෙන ගියා හැන්ද. ඊට පස්සේ මේ කට්ටඩිය කිව්වා උඹලට තේරුණා උඹලට තේරුණාට මට තේරුණා වගේ මොකද්ද මෙතන වෙන්නේ කියලා ඉවරලා කියලා දැන්න. සාමාන්‍ය කට්ටඩිය අර පොඩ පොඩි දෙයට බයිනවනේ මේ ඔක්කොටම ඒක අර කේන්තියට එක වෙනගෙන වෙනගෙන ගියා. ඊට පස්සේ කොහොම හරි අපි හරි දැන් උඹල වැඩ ටික පටන් ගන්නලා කියලා ඉවරලා අපි ආවව හරන්න ගත්තා. කොහොම හරි දෙක විතර දෙක දෙක හමාර වෙනකොට අපි අර කට්ටි කල්ලා හෙම්බෙඩි මයින් කල්ලා ඉවරලා මේ අන්තිමට මේ ගල් පොත්තට ආවා. ඒකෙත් මේ අර උඩ ගහලා අර ගල් ගලේ ගහලා තිබ්බ වගේම ලාංජනේ තිබ්බා. නමුත් මේ එතන තිබ්බේ නැහැ අපිට මේ අර නිදානයක් කියන දෙයක්වත් මොකක් තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි කට්ටඩියටත් දැන් අපිට පුදුමයි මොකද අපි දැන් බලාපොරොත්තු වෙන ඉතින් එතන මොනවද දෙයක් තියෙයි එහෙම කියලා. ඊට පස්සේ කට්ටඩියෙන් මූණ දිහා බලුවා අපි. ඊට පස්සේ කට්ටඩිය
දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මේ මේ දෙයක් මොනවහරි දෙයක් වෙලා තින්නේ. අරු මොනවහරි දෙයක් කරලා අපිත් මං කරන්න එපා කියපු දෙයක් කරලා ඇවිල්ලා තිනවා. මම ඌට ඌව පැන්නුවෙත් ඒකයි කියලා කිව්වා. කොහොම හරි අපිට අර කලින් වල හාරද්දි ඔලුව ගිනිගත් එක්කෙනා ඉන්නේ. කොහොම හරි මේ එයාට එහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලා දිනවා. ඒ කිව්වේ දැන් ඒ කියන්නේ ඒ අංකල් බඳපෙච්චිනේ. ඒ අංකල් අංකල්ලා 9 10 ක් හිටියනේ. ඒගොල්ලන්ගේ 3 දෙනෙක් ගොල්ල බඳලා හිටියනේ. අනේ ඔක්කොම බඳලා එයා කොහොම හරි අර ඒ අපිට එපා කියලා තියෙන කාර්ය ඇතුළත කාන්තාවන් එක්කවත් මේ එහෙම එකතු වෙන්නවත් හොඳ නැහැලු. ඒකන් එතකොට අපි ඒ නිදාන ගන්න අයට හොඳ නැහැලු. එයා කොහොම හරි හැම දෙයක් කළා කියලා තමයි කිව්වේ කට්ටඩියා. මේ එයාට තේරුණු විදිහට ඒක තමයි කිව්වා මේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ කිව්වා මේ ඊට පස්සේ අර ගහලා පැන්නේ අර පාරක් වෙලා වංග. එයාව පැන්නේ ඒ එයා එක්ක වෙන දෙයක් කළා ඉවරලා කොහොම හරි මේ ඒ අංකල් මේ අපිට ඊට පස්සේ ආරංචි වුණේ මේ එදා අපිට කලින් දවසේ අපි උදේ අර වෙලා මදි වෙලා ගියානේ 6ට විතර. ඒ 6ට විතර යනකොට කොහොම හරි ගමේ එක වත්තක කොහොම හරි ඌරෙක් ඔන්න ඌරහුලා මැරිලා. එයා ඒ එයා ඊට පස්සේ දැන් එයා තමයි ගමේ අර දඩමස් වගේ තමයි යන්නේ. එයාගේ ජොබ් එක තනිකර දඩමස් විකුණන එකයි. එයාගේ ඉන්නෝදාස වගේ සත්තු මරණ එක තමයි ඒක කරන්නේ. එයා කොහොම හරි එදා යනකොට එහෙම ඌරෙන් ඌරලා එයා තමයි ඌර මේ සුද්ධ කරන්න මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර ජම්මෙට හරි පුරුද්ද ලොකුයි කියනවනේ. එයාට අර එකපාරට මතක නැතුව අර අපි කරපු වැඩේ මොකද්ද එහෙම මුකුත් මතක නැතුව මේ මෙහා ගිහිල්ලා කොහොම හරි ඒක මේ පුච්චලා ඒක සුද්ධ කළා. අර සාමාන්‍ය ඌරෙක් සුද්ධ කරනකොට ඌගේ අර හම පුච්චෙනවනේ. එහෙම පුච්චලා ඉවරලා මෙහා මේක කොහොම හරි කෑල්ලක් කාලා. මෙතන හිටපු කට්ටිය අපිට ඒක පස්සේ ආරංචි වුණේ මේ මස් කෑවා කියලා. කොහොම හරි ඒ කාලේ ඉවරලා තමයි මෙහායි ඒක සුද්ධ කරලා ඔක්කොම කරලා දවල් ගෙදර ගිහින් තියෙන්නේ. ගෙදර ගිහින් තමයි ධාන්‍ය දින කොහොම හරි එයා එන්න පරක් වෙලා දින්නේ නින්ද ගිහලා මෙයා. ඊට පස්සේ ඒ කාලේ ඇවිල්ලා ඉවරලානේ අර එයා පරක් වෙලා අපිට මගදී හම්බුනේ. එයාව ගහලා පනලා තින්නෙත් මට හිතුණා මේ දෙයක් වෙයි කියලා. ඉවරලා කට්ටඩිය කිව්වනේ කොහොම හරි වෙලා තින්නේ අර මේ මොස් කාලා එහෙම දෙයක් කියලා තින්නේ. මම නිදානියක් ගන්නකොට ඒ මොනවත් තියෙන්න බෑ. හරිය පිරිසිදුව ඒ කියන්නේ ඒ වත් පිළිවෙත් තියෙනවා. වත් පිළිවෙත් ටික හරියට කරලා තින්නවා. ගෝමාරි දැන් මේ දේ වෙලා නැති හින්දා වෙලා තියෙන්නේ නිදානේ බහි මං කොච්චර කරත් වැඩන්නේ උඹලා ඒටි කරා කියන්නේ නිදානේ අරන් බහිරයා මේ වෙන තැනකට ඇදලා තියෙන්නේ කිව්වා. ඒ බහිරයා බන්ධනේ කරා වැඩන්නේ උඹලා කරපු එකෙන් ඒ බන්ධනේ කැඩලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි මේ අපි ඔක්කොගේම ආයිඩියා තෑරලා දාලා ඉවරලා එතන වහලා දාලා ඒ කියන්නේ පස් දාලා ආය වහන්න ගියේ නෑ. අර අතු ටිකක් දාලා ඉවරලා අපි හැරුව ඒක පේන්න තියෙන්නේ වහලා දාලා අපි ආයුධ ටික අරගෙන ආවා. ඇවිල්ලිවරලා දැන් අපිට මුකුත් කරන්න දේව අපේ තිබ්බ ඔක්කොම අයිඩියා නැති වුණා. ඒ කියන්නේ අපි ආසාව තිබ්බ අර මොකක් මොනවාගේ දෙයක්ද බලන්න. සාමාන්‍යයෙන් අපිට කට්ටඩිය කිව්වේ ඔතන තිබ්බේ මේ රත්තරන් වලින් හදපු බුදු පිළිම දෙකකුයි සාමාන්‍ය අපේ අල්ලක් විතර සයිස් නිල් මැණික් දෙකකුයි මැණික් ඇතිලියකුයි ඒ කියන්නේ මැණික් දාපු ඇතිලියකුයි ඔතන තිබ්බේ කියලා තමයි එයා කිව්වේ. තියෙන්නේ කියලා කිව්වේ. ඒක දැන් ආයෙ ගන්න බැරි වෙයි. මොකද ඔය දෙක කරපාරද බහිරයා බය වෙනවා. ඒ බය වුණාම නිදානේ ආයෙ වෙන තැනකට රැගෙනවා. ඊට පස්සේ ඉතින් කට්ටඩිය හැමම එදා උදේම කට්ටඩිය යන්න ගියා. අපි ගෙවල් වලට ගියා. ඊට පස්සේ හොඳම දේ කියන්නේ කට්ටඩිය අපිට කිව්වක පටන් ගන්නකොටම උඹලා මේ දේ හරියට මේ වත් පිළිවිත් ටික හරියට කරේ නැත්නම් උඹලාට ගත්තොත් හොඳයි. නැත්නම් අනිත් පැත්තට උඹලාට ඔක්කොටම කෙල වෙනවා කියලා. ඒ කියන්නේ ඒක නිදන් ගන්න හැමෝටම ඊරියක ඒක ඔය කියන්නේ ගත්තත් නැතත් ඇයිදී වෙනවා. ගත්තත් වෙනවා නැතත් වෙනවා. ගන්න කොටත් සාමාන්‍යයෙන් අර ගොඩක් කට්ටි බාර වෙලා එහෙම කරන්නේ. ඒ බාරේ වෙච්ච දේකුත් හරියට ගන්නේ නැතත් ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. ගත්තේ නැතත් අර අපිට ඒ දේ කරගන්න බැරි වුණොත් එතනොත් කෙල වෙනවා. කොහොම හරි එදා මං අර ඔය වල සුද්ධ කරන වෙලේ ගල් ගොඩ අස්සේ තිබ්බ එක ගලක් අඩිය දිනකොට ඉස්සල ගිහිල්ලා තව ගලක කකුල ඇදෙනවා. දැන් කකුල නාරතිය ඒ වැදුනට පස්සේ ඒ දෙයක් නැත්. ඒක නවත්තන්න ඒක අඩු කරන්නවත් බැහැලු. මොකක් හරි ඩ ඒ කරද්දී අත කැපුණා හරි ඒ තුවාලය සාමාන්‍ය සානීපෙන්න තියෙන මේක අඩුයිලු.
දැම කකුලේ දා වැදුන මයිතර ගණන්ගත්ති නෑ. අද වෙන කොටත් මගේ කකුල තාමරි දෙනවා දෙහෙත්තව කරා තියෙන්නේ කොච්චරවර අඩුවෙන්න්න. ඉට පස්සේ දැන්ඒකින් ගොඩක් දේ වුණට පස්සේ අපේ දැ එකට හිට යාලුට හිටියන දහැත්දල යාලු අදරක් පාරය හම්බුරහන් කාර ඕනට එපාට වගේ කතා කරන්නේ. ඒ කතා කරත් තොරොක්පුර වගේ කතා වෙලා ඔහේ යන යන්න ඉස්සරවගේ සෙල්ලං කණ්ඩවත් මිනිස්සු එක්වා ඒ එකමුතුව එකමුකුන්නේ. ඔය ඕගේ කලිනුත් අර අංකල්ල එක්ක මේ නිධානය ගණ්ඩ ඉහිල්ලා දෙගුලන්ට ගණ්ඩ බැරිලා තියෙන්නේ. අර මේ මස්කාපු එක්කෙනයින් එයා කොහොමරි එයා තමයි ගමට දඩ මස් දෙන්නේ. ඒ කාලෙත් එයා ඒක කරලා තියෙනවා. ඒ කරද්දී කොහමරි එයා ඔයවාගේ කිල්ලට අහු වෙලා ඒකේ දේ දෙ කරාට කරන්න බැරිුණාන් කියන කිල්ලට අහුණා කියලා කලින් අර අංකල්ල කට්ටිය ගන්න ට්‍රයි කරන්න නිධානේ. ඒ ගණ්ඩ බැරිවෙලා තියෙන්නේ මේ ඔයලාත් අපි කරපු පාර ඉටියන දඩ මස් කාලාවන්ද කොහොමරි එයයි තවයි කෙනෙකු ඉඳලා තියෙනවා. එයා දඩමස් ගමනම මේක දෙන එක ඒකෙන් එයා තමයි ගමේ ඔය දඩ මස් දෙන්නේ විකුණන්නේ එයා. ඊට ඒත් එක්කම තවංකල් කෙනෙක් ඉඳලා තියෙනවා රා දිනපතා ගොනේ. එයා උදේ හවා රාම තමයි එයා බොන්නේ. රා බීමෙන් ඉන්න එක්කෙනෙක් එයා. කොහොමරි මේ දෙන්න හින්ද තමයි කලින් පාර ගන්න බැරිලා තියෙන්නේ. වගේම මේ ගන්න බැරිලා ඒ ගන්න බැරි වෙච්ච පාර තමයි කොහොමරි අර අරයට අර කලින් කට්ටඩිය ඉන්නේ. අර අපි ගිහින් හොයාගන්න බැරි යා මැරිලා ගිහින් එයාට කොහොමරි ඒකෙන් මේ ඒ නිදාන ගන්න බැරුව මොක හරි දෙයක් වෙලා එතන අමර ඒ කියන්නේ අර බහිරව එයා මොක හරි දෙයක් කරලා එයාට මොක හරි ලෙඩක් ඇදිලා කියලා තමයි හොයා ඒ ගෙයාගේ ළමයි කිව්වේ හොයාගන්න බෑ කියලා. එන්නේ කොහේ ස්පිරිතාලව ගාන එක්කන් ගියා ගෝ කොළඹ හිටන් යවුවා කිව්වා. ඉතින් කොළඹ යවුවා කියන්නේ සාමාන්‍යයෙන් ලෙඩේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන්නේ. ඒ ලෙඩේවත් මොකද්ද කියන හොයාගන්න බැරි වුණාලු. ඒ ගෙදර එයාගේ ගෙදර හිටිය දවස් ටිකේ කපාට ඇඳේ දඟලනවලු කෑ ගහනවලු එහෙමලු එහෙම ඉඳලාලු මැරුණේ. ඉතින් ඒ අර දෙන්න කරපු වැඩේ හින්දා තමයි කොහොම හරි මේ නිදාන ගන්න ඒ පාර ගන්න බැරිලා තියෙන්නේ. ඊට පස්සේ මේ පාරත් අර මේ මස්කාපු අංකල් හින්දා තමයි කොහොම හරි වැඩේ කරගන්නම් බැරි වුණේ. එයයි අර කලින් කොණ්ඩිකින් ගත්ත අංකල්ගේ ඒ දෙන්න ඒ කියන්නේ ඒගොල්ලන්ට අත්දැකීම් තිබිලත් ඒගොල්ලෝ ඒ වැරද්ද කරලා ඉවරලා අන්තිමට ඒ දෙයම කරගන්න බැරි වුණා. කොහොම හරි ඊට පස්සේ යාළුවොත් අපි එක්ක නැතුණා. මමත් ජොබ් ඒ කාලේ එනකොට අපි ජොබ් කර කර හිටියේ. මමත් ජොබ් එකේ හිටියේ. එතකොට ඊට පස්සේ එක එක ප්‍රශ්න ඇවිල්ලා මටත් ජොබ් එකෙන් අයින් වෙන්න වුණා. ඊට පස්සේ මගේ යාළුවෙක් කොහොම හරි ඕක ඉවර වෙලා මාසයක් විතර එනකොට එයා බයිකයක් තිබ්බා. එයා බයිකේ ඇක්සිඩන්ට් වුණා. ඒ කියන්නේ අපේ ළඟම ටවුන් එක ගිහිල්ලා එනකොට අයින් ඇවිල්ලා කොහොමද දන්නේ මිනිහ ඇක්සිඩෙන්ට් වෙලා එතනම ලොරියකට යට වෙලා මැරුණා. ඊට පස්සේ අපේ යාළුවන්ට කිසිම එකමුතුවක් නැති වුණා. කොහොමම වෙලා සමහර අයගේ දේපල තිබ්බේව පවා එක පාට ඒගොල්ලන්ට නැති වුණා. ඒ කියන්නේ විකුණන්න ඕන එක එක ප්‍රශ්න ඇවිල්ලා එහෙමම තිබ්බ දේවලුත් නැති වුණා. අන්තිමට ඉතින් දැන් මාත් තාම නෑ ජොබ් එකක් හොයාගත්තේ. අපිත් ඔය දැන් මේ පිටුල් පැන්ිය අකුරු අදේ ටික හදාද මේ දස් ටිකේ ඉතින් ඉන්නේ. තාම නෑ ජොබ් එකකුත් හම්බුනේ. මම තමයි ඉතින් දැන් අට්ටිනම ඒක බලපෑව අන්තිමට අනිත් පැත්තට නැත්තරම නැති වුණා. ඉතින් ඒක තමයි කතාව. මේ ඔයාලා මේ කතාව සම්පූර්ණ අහන්න ඇති කියලා මම හිතනවා. මොකද මේ නිදන් වල තියෙන තාක්ෂණය ඇත්තටම ඉතාමත් දියුණු තාක්ෂණයක් තියෙන්නේ. අපේ රජවරු මේ නිදන් වල දාපු අය ගොඩක් අතිශය දියුණු තාක්ෂණයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් බාහිරව බලපෑමෙන් මේ මෙයාලගේ ගොඩක් දේවල් මේ වෙද්දි විනාශ වෙලා තියෙනවා. ඉතින් තාමත් ඒ දේ සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් ඕකොල්ලොත් නිදන් ගන්න යනවා නම් මං කියන්නේ මේ දේවල් වලට සම්බන්ධ වෙන්න එපා. නිකන් ආතල්කරව සම්බන්ධ වෙන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ඒ දේවල් අනිත් පැත්තට ඇවිල්ලා ඔයාලගේ ජීවිතේ විනාශ වෙන එක. මොකද මේ දේවල් හරියට කරන්න පුළුවන් වුණොත් හොඳයි. ඒත් 100%ක්ම මේ දේවල් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් නැහැ. අපි රටේ ලෝකයේ නිදන් ගත්ත තැන් දැකලා තිබ්බත් මේ ඒවා කොහොමද ගත්තේ කියලා අපි දන්නේ නැහැ. කවුද ඒ වැඩෝ කියලා අපි දන්නේ නැහැ. අපි හිතුමතේට මේ දේවල් කරන්න ගිහිල්ලා අමාරුවේ වැටිලා ජීවිතේ විනාශ කරගන්නවද, එහෙම නැතිනම් මේ ඉන්න විදිහට තමන්ගේ දෙයක් කරගෙන සැනසීමෙන් ජීවත් වෙනවද කියන එක හිතන හිතන අයිතිය ඔයාලට බාරයි.